සුබුදිනංගේ ඔබ ඔපෙරාව ගැන කතා කරද්දී ඔබත් සමග අනිවාර්යයෙන්ම අහන්න ඕනේ මොකද්ද මේ අපේ ආදරණීය රසික රසිකාවෙන් කියන්නේ මොකද්ද මේ ඔපෙරාව කියන්නේ ඔපෙරාව කියන්නේ මෙහෙමයි ඔපෙරා කිය ඔපෙරාව කියන්නේ එක්තරා සංගීත ශානරයක් එහෙමත් නැත්නම් මේ එක්තරා විදිහක ශෛලියක් මේක ආරම්භ වෙන 16 වෙනි සියවසේ අගභාගයේ වගේ ඉතාලි ඔව් ඉතාලිය පසුබිම් කරගෙන තමයි ඇත්තටම ඔපෙරා කියන වචනේ තේරුම ලතින් භාෂාවෙන් ගත්තොත් ශ්‍රමය කියන එක වක් කියන එක ඉතින් මේකත් අර අපේ ජන සංගීතය වගේ මිනිස්සුන්ගේ මේ ශ්‍රමය පසුබිම් කරගෙන සාහිත්‍ය සහ සංගීතය එකතු කරගෙන හැදිච්ච කලා නිර්මාණ නංගි පුංචි කොටසක් ඔපෙරාවක් අවදි කරන්නකෝ අපිට අපේ ආදරණීය රසික රසිකාවන් ඒකට කැමති වෙයි මෙහෙමයි දැන් අපේ ඉතාලි එකක් කියනවා ඔව් දැන් අපේ ගොඩක් වැරදි මත ගොඩක් තියෙනවා ලංකාවේ සාමාන්‍යයෙන් පොඩක් ඉහළ ස්වරයෙන් කටරලා ගායනා කරනකොට අපේ කියන ඔපෙරා කියලා ඒක ඒක නෙවෙයි ඇත්තටම ඔපෙරා කියන්නේ මම පොඩි උදාහරණයක් පෙන්නන්නම් ඉතාලි භාෂාවෙන් තමයි වැඩි වශයෙන් ඔපෙරාව නිර්මාණය වෙලා තියෙන්නේ ලංකාවට ඔපෙරාව කියන කලාව හඳුන්වලා දුන්නේ ආචාර්ය ප්‍රේමසිංහ කේමදාසයන්. හැබැයි මේ ලෝකෙ කොහෙවත් නොවන සහ අපිට අධ්‍යයනය කරන්න බැරි සංගීත ශෛලියක් සහ වර්ණයක් ඔහු ගොඩනගනවා. ඒක ලංකාවේ ජන සංගීතයට එක මික්ස් කරලා දෙතුමා. ජන සංගීතයේ ඉන්දියානු රාගධාරී සංගීතයේ මේ සියලුම ශෛලීන් එකතු කරලා පුංචි කොටසක් අපිට ඒකත් කියන්න උදාහරණ සහිතව කියන තව වටිනාකම තියෙන අපේ අර කැමරා පින්න සියලුම ශිල්පීන් බොහොම ආසාවෙන් බලන් ඉන්න බලන්න උගල මේක මේ ආචාර්ය කේමදාසයන් නිර්මාණය කරපු සොඳුර වර්ණදාසි කියන ඔපෙරාව මේක ජාතක කතා වෙන කනවේර ජාතකයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කවුද ගායනා කරන්නේ? චූටි කොටස. ඒක වාද ගායනා? නෑ මම නෙමෙයි. කවුද ගායනා? ඒක ඇත්තටම මේ දිලීකා අබේසේකර කියන ශිල්පිනිය තමයි අය මේ 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 ආරියාවක් අපි ඔපෙරා එකක ආරියාවක් කියන්නේ තනිව ගායනා කරන කොටසක් ශිල්පියෙක් වූ ශිල්පිනිය. විවිධ සංගීත ශෛලියන් වලට අනුව කටහඬ වෙනස් වෙන්නේ කොහොමද? ඔව් ඒකත් මෙහෙමයි දැන් ඔපෙරා කලාව ගත්තාම ඒ ඒ සංගීත ශෛලිය හදාරන ශිල්පීන් ඒකේ ඒක ස්පෙෂලායිස් කරපුවායි. ඒකෙන් එහාට ඒගොල්ලෝ වෙන කිසිම ශෛලියක් ගායනා කරන්නේ නැහැ. නමුත් ආචාර්ය කේමදාසයන් අපිට හැමතිස්සෙම ඉගැන්නුවේ විවිධ ශෛලීන් ගායනා කරන්නට හඬේ තියෙන වර්ණය, ටෝන් කලයක වෙනස් කරන්න.
මම පොඩි උදාහරණ ටිකක් කියලා පෙන්නනවා මේකේ ටෙක්නික්ස් අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ මේ අපේ මේ මහා પ્રાචීර පේශිය සහ පෙනහළු මේ මේ කොටස තමයි අපි බලය දෙන්නේ මේකට පව එක දෙන්නේ හැබැයි ටෝන් කලර් එක හඬ වර්ණය වෙනස් කරන්නේ මේ කොටසින් දැන් ඔපෙරා දැන් ඔහුගේ දරුණුතම නිර්මාණයක් ඇහුවනේ මෙහෙමයි ඊට පස්සේ අපි හිතමු අපේ වැඩි ආදිවාසීන්ගේ ඒ ඒ ශෛලිය ගායනයක් කියලා බල්කෝ බවල දුන නරාගෙන ඊතල මිටියා කුරේලාගෙන බුලත් මාලා කිර පිට පැනගෙන ඕකෙන් පැන පිය මිලලානෝ මිලලානෝ විවිධ තව ශෛලීන් තියෙනවා. බොහොම ස්තුතියි නංගි. ඔබ බොහොම දක්ෂයි. මම